ඉදිරිපත් කරන්නේ ටූනා යොදාගෙන රොටියක් හදාගන්න විදිහ. ඒ සඳහා අපිට පාන් පිටි ග්‍රෑම් 250ක් අවශ්‍ය වෙනවා, ටූනා කෑන් එකක්, බීලෝණු ගෙඩියක්, පොල් ග්‍රෑම් 100ක්, පොල් තෙල් ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, කොච්චි මිරිස්, එහෙම නැත්නම් ඔයාලට අම මිරිස් උනත් භාවිත කරන්න පුළුවන් කොච්චි මිරිස් වෙනුවට. දැන් අපි බලමු පාම් පිටි වලින් මෝලිය හදාගන්න විදිය. පාන් පිටියකට ලුණු ටිකක් මිශ්‍ර කරන්න ඕන ඉස්සෙල්ලම. ඊට පස්සේ වතුර ටික ටික දමාගෙන මේක අනා ගන්න ඕනේ. අපි අර මේ පොල් රොටි හදන්නේ අන්න ඒ පදමටම මේකත් හදා ගන්න ඕනේ. මේ විදිහට වතුර ටික ටික දාගෙන පිටි මෝලිය හදාගන්න. දැන් අපි පිටි මෝලිය හදාගෙන ඉවරයි. දැන් අපි කරන්නේ මේකෙන් තව පිටි ගොලි හදාගන්න ඕනේ, පිටි බෝල බෝල මේ විදිහට හදාගන්න. මේ විදිහට පාම් පිටි ටිකක් අරගෙන පිටි වලින් කුඩා බෝල හදාගන්න. දැන් අපි කුඩා බෝල ටික හදාගෙන ඉවරයි. දැන් අපි කරන්න යන්නේ ඊළඟට ටූනා වලින් ටූනා සම්බෝලක හදාගන්න විදිය. අපි ඒක කරන විදිය ටිකක් බලමු. දැන් මේ විදිහට ටූනා ටිකයි පොල් ටිකයි බීලෝණු ටිකයි මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ කොච්චි මිරිස් ටික දාගන්න ඕනේ. කොච්චි මිරිස් නැත්තම් ඔයාලට අමු මිරිස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දෙහි ඇඹුල් ටිකකුත් මේකට දාගන්න. ඊට පස්සේ රස අණුව ලුණු ටිකක් එකතු කරන්න. දැන් මේ ටික ඔක්කොම හොඳට අනා ගන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද ටූන දාලා මේ රොටි එක හදාගන්නේ කියලා. දැන් මෙන්න මේ විදිහට තොප්පියක් ආකාරයට මේක හදා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනව ඇති හදන විදිය. දැන් මේ විදිහට හදාගෙන මේක ඇතුළට අර අපි හදපු ටූනා සම්බෝල ටික දා ගන්න ඕනේ. ඊට පස්සේ අර වටේට පිටි අරගෙන ඒකෙන් අර ටූන සම්බෝල ටික වහගන්න ඕනේ මේ විදියට. ඒගොල්ලන්ට පේන මෙති එක කරන විදිය. ඊට පස්සේ මේක තුනී කරගන්න ඕනේ. මේ විදියට තුනී කරගන්න. අර කැවුම් හදන්න යන්නේ විදියට තමයි මේකත් හදාගන්න ඕනේ. ඉතුරු ටිකත් මේ විදිහට හදාගන්න. දැන් අපි රොටි ටික හදාගෙන ඉවරයි. දැන් මේ විදිහට භාජනයක් ලිපේ තියාගෙන මේ විදිහට තෙල් චූට්ටක් තමයි අපි දාගන්න ඕනේ. ඊට පස්සේ තෙල් ටික රත් වුණාට පස්සේ අර රොටි ටික මේ කුඩින් තියාගන්න ඕනේ. ඊට පස්සේ දෙපැත්ත මේ දම දම මේ රොටි එක පුළුස්ස ගන්න ඕනේ.
අර පොල් රොටි පුරුස්සන්නේ අන්න ඒ විදිහට තමයි මේකත් පුරුස්ස ගන්න ඕනේ. දැන් මේ විදිහට රොටි ටික තියාගන්න. ඊට පස්සේ මඳගින්නේ මේක පුළුස්ස ගන්න ඕනේ. දැන් අපි ටූනා රොටි එක හදාගෙන ඉවරයි. ඔයගොල්ලොත් ඉතින් මේ වගේ ටූනා රොටි එකක් ගෙදරදී හදලා බලන්න කොහොමද කියලා.